මීට කොළඹදී ඒකාබද්ධ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන්න තීරණය කරලා තියෙනවා. ඒ හිට පවත්වන ඒකාබද්ධ විරෝධතාවයට ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේදී අපි සම්බන්ධ වෙනවා. ඉතින් මූලිකව ගත්තොත් අපි දන්නවා රාජ්‍ය සේවකයන්ට මේ වෙනකොට ලැබෙන වැටුප ප්‍රමාණවත් නැහැ. 2016න් පස්සේ මේ සමස්ත රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප වැඩිවීමක් වෙලා නැහැ. අර්ධ රාජ්‍යාංශෙත් එහෙමයි, පෞද්ගලිකංශෙත් එහෙමයි. එතකොට එහෙම වැටුප වැඩිවීමක් නොමැති වෙලාවක තමයි අපි දන්නවා මේ වෙනකොට ප්‍රවාහන වියදම් 2-3 ගුණයකින් ඉහළ ගිහින් තියෙන්නේ. එතකොට අනෙකුත් වියදම්ව අනෙකුත් සේවාවන්වල බිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙන්නේ. නිසා රාජ්‍ය සේවකයන්ට සමස්ත සේවකයන්ට රුපියල් 20,000ක ජීවන අංක දීමනාවක් දෙන්න කියන එක අපේ මූලික විල්ලීම. ඉතින් මේ සම්බන්ධයෙන් අපි පහුගිය කාලයක් තිස්සේ මුදල් අමාත්‍යාංශයට, ඒ වගේම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට, කම්කරු දෙපාර්තමේන්තුවට මේ කියන්නේ සියලු බලධාරීන් දැනුවත් කරා. ලිඛිතව ඒ කරුණ ඉදිරිපත් කරා. සාකච්ඡාවලදී කරුණ ඉදිරිපත් කරා. ඊට පස්සේ අපි උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලින් මේක දැනුවත් කරා, බලපෑම් කරා. ඒතකොට මේ සම්බන්ධයෙන් මේ වෙනතුරු කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. අඩුම මේ සියලු සේවකයන්ට ප්‍රවාහන දීමනාවක් දෙනවා කියලා පහුගිය කාලේ මාධ්‍යවල ඔය අමාත්‍යාංශ ලේකම්වරු වෙන්න කිව්වා. ඒකත් අද සිද්ධ වෙලා නැහැ. ඒ නිසා මේ වැටුප මදිකම නිසාද රාජ්‍ය සේවකයට වැඩට එන්න යන්න තරම්වත් හැකියාවක් නැති වෙලා තියෙනවා. අපි දන්නවා කොළඹ වගේ ප්‍රදේශවල වැඩ කරන්න පිට ප්‍රදේශවලින් විශාල ප්‍රමාණයක් පැමිණෙනවා. උන්ට බස් කුලිය ගෙවා ගන්නවත් මේ වැටුප ප්‍රමාණවත් නැති තැනකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ මූලිකව රුපියල් 20,000ක ජීවන අංක දීමනාවක් දෙන්න කියන එක ප්‍රධාන ඉල්ලීමක්. ඒ වගේම තමයි රාජ්‍ය සේවකයන්ට හිමිකමක් වෙලා තිබිච්ච විශ්‍රාම වැටුප දැන් කප්පාදු කරන්න තීරණයක් අරන්. මේ තීන්දුව ගත්ත 2016 අවුරුද්දේ මේ විශ්‍රාම වැටුප දෙන්න තීරණය කරලා අවුරුදු 200ක් වෙනවා රාජ්‍ය සේවකයන්ට. දැන් මේ කිසිදු සාකච්ඡාවක් අදහස් යෝජනාවක් ගන්න නැතුව මේ විශ්‍රාම වැටුප තත් තියන්න සූදානම්. ඔවුන් විශ්‍රාම වැටුප කප්පාදු කරන්න එන්නේ දායකත්ව ක්‍රමයක් යෝජනා කරමින් පෞද්ගලිකංශයට තියෙන EPF අර මුදල වගේ. එතකොට අපි දන්නවා දැන් මේ EPF අර මුදලට මොකද්ද කරන්න යන්නේ ආණ්ඩුව. ට්‍රිලියන 3ක් වගේ තියෙන විශාල අර මුදලක් ආණ්ඩුව තමන්ගේ බූදලයක් කියලා හිතාගෙන ඒක රිසිසේ භුක්ති විඳිනවා. ඒ කියන්නේ අර්ථසාධ කර මුදලට තමන්ගේ ඒකෙන් ණය ගන්නවා, ඒක මොකක් හරි ණය ප්‍රශස්ත කරන කියන මුවාවෙන් කප්පාදු වෙනවා. ඒක තමන්ට හිතුමතේ ඒ මුදල් යොදවන ඒ සේවකයන්ගේ දැනුවත් කිරීමකින්, කැමැත්තකින්, අදහස් විමසීමකින් තොරව රිසිසේ කප්පාදු කරන්න සූදානම්. එතකොට මේ දායකත්ව ක්‍රමය කියලා රාජ්‍ය සේවකයාට ඉන්නෙත් මේක. මොකද 114ක් වෙන රාජ්‍ය සේවකයා ඉන්නවා. මේ ආණ්ඩු හදන්නේ ඔවුන්ගෙන් වැටුපෙන් මේ ලැබෙන සොච්චම් වැටුපෙන් 108ක් කපාගෙන තව අරමුදලක් හදාගන්න. තව අරමුදලක් හදලා ඒකත් කොල්ලක. ඉතින් ඒකට අපි ඉඩ තියන්නේ නැහැ. අපි දන්නවා දැන් රාජ්‍ය සේවකයන් විශ්‍රාම වැටුප කප්පාදු කරන්න මාන බලන ආණ්ඩුව മന്ത്രി කෙනෙක්ට දෙන විශ්‍රාම වැටුප කප්පාදු කරන්න තීරණය කරලා නැහැ. අවුරුදු 5කට පස්සේ മന്ത്രി කෙනෙකුට විශ්‍රාම වැටුප තියෙනවා. ඔවුන්ගේ විශ්‍රාම වැටුපට අත කියලා නැහැ. ඒ නිසා මේ රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප කප්පාදුව නවත්තන්න ඕන. ඒ වගේම අපි දන්නවා සංවර්ධන නිලධාරීන්, ඒ වගේම සෞඛ්‍ය සේවයේ, ඒ වගේම කළමනාකරණ සේවා නිලධාරීන්, කාර්යාල කාර්ය සහායක මේ කියන සියලුම රාජ්‍ය සේවකයන්ට මේ වෙනකොට වෘත්තීය ගැටළු ප්‍රමාණයක් මතුවලා තියෙනවා. ඒ මතුවෙච්ච වෘත්තීය ගැටළු වලට විසඳුම් දෙන්න අමාත්‍යාංශ ලේකම්වරු මැදිහත් වෙන්නේ නැහැ. විශේෂ අමාත්‍යවරු මැදිහත් වෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ඉන්නේ දිනේෂ් ගුණවර්ධන. ඔහු තමන්ගේ විශේෂපතේට අදාළ ඒවා නෙවෙයි කරන්නේ. ඔවුන් දිනේෂ් ගුණවර්ධන කරන්නේ ත්‍රිවිල් වල කොඩියල වල යන එක. ඉතින් රාජ්‍ය සේවකයේ සම්බන්ධයෙන් තීන්දු తీරණ ගන්න නැහැ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න ඔක්කොම ඔඩු දුවලා තියෙන්නේ. නිසා අරගලය හැර මේකට වෙන විසඳුමක් නැහැ. නිසා උත්තරේ තියෙන්නේ මේකට සංවිධානාත්මක අරගලය. නිසා අපි මේ ඉල්ලීම් දිනා ගන්න. හෙට දවසේ ජාතික රෝහල ඉදිරිපිටින් ආරම්භ කරනවා විරෝධතාව. ඒ විරෝධතාවයට රාජ්‍ය සේවයේ සියලු දෙනාට සම්බන්ධ වෙන්න කියලා අපි සහෝදරත්වයෙන් ඉල්ලනවා.